අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ මහබුලන්කුලම ප්‍රදේශයේ මෙම අනතුර සිදු වුණේ අද අලුයම් කාලේ. නොච්චියාගම සිට අනුරාධපුර දෙසට ගමන් ගත් වෑන් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ මෙම අනතුරින් වෑන් රථ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. වෑන් රථයේ ගමන් ගත් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. මනාලිය කැඩගැන්වීම සඳහා යමින් සිටි රූපලාවන්‍ය ශිල්පිනියක් ඇතුළු පිරිසක් අනතුරින් බරපතල තුවාල ලබා තිබෙනවා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූ වෑන් රථ රියදුරු 22 විරිදි නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙතර අනුරාධපුර මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ වහමල් ගොල්ලෑව ප්‍රදේශයේදී අදි සුඛභෝගී බස් රථයක් මාර්ගයෙන් නිවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වන. අද අලුයම 2:30ට පමණ සිදු වූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෙලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 22 විරිදි පුද්ගලයෙක්. මෙතර විසාවෙල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් යතුරුපැදියක් අනතුරටපත් කිරීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා. දෙහිඔ විට මාගම්මන ප්‍රදේශී ඊපසරු පහට පමණ මෙම අනතුර සිදු කළ ත්‍රිරෝද රථ රියදුරු පලා යන ආකාරය පටිගත කිරීමට ඒ අසලින් ගමන්ගත් තවත් රථයක රියදුරු කුක්‍රියා කර තිබුණා. පිරිසක් එම ත්‍රිරෝද රථය ලුහුබැඳ ගියද එම රියදුරා කොටු කර ගැනීමට හැකි වී නැහැ. බයික් එකක නම් මෙහිඳලා ආවේ. එයාගේ ලේන් එකේ ත්‍රිවිල් කාර්යය මොකද කරේ? ලෙගවට් එක කරා. කෝඩ් එක කරාම අර පැත්තෙන් ආපු වාහනේ කෙලින්ම වැදුණා. ත්‍රිවිලට පැනලා ගියා. අපි පස්සෙන් පැනනවා අල්ලන්න හම්බුනේ නැහැ. වස්කඩුවේ සිට කතරගම බලා යන කුඩා ලොරි රථයක් නිවසක් තුලට කඩා වැදීමෙන් තවත් අනතුරක් සිදු වුණේ ඊපසරුවේ. අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ යුවලක් තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙතර මැදවච්චිය අනුරාධපුර මාර්ගයේ ඉසින්බැස්සගල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක මෝටර රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වාහන පිරිසිදු කිරීමේ සේවා ස්ථානයකට අදාළ ත්‍රිරෝද රථය ඇතුළු කිරීම සඳහා අපරීක්ෂාකාරී ලෙස හැරවීමට යාමේදී එය මෝටර රථයේ ගැටෙන අයුරුද CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අනතුරින් මරණයට පත් ඇත්තේ මැදවච්චිය කොහුදිවුල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.